මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිපැකියද ටෙලිවිෂන් ටෙලිපැකිය අද ටෙලිපැකිය ආරම්භ කරන්නේ මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශයෙන්. දැනට පවතින ආර්ථික අමාරුකම් ජනතාව විඳින පීඩාව අවම කිරීමට නම් අඩු කිරීමට නම් අපට ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ තත්ත්වය ගොඩාවීමට ඉක්මනින් ක්‍රියාත්මක කර නොගත්තොත් ජනතාවට ජීවත් වෙන බැරි තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දේශපාලන ස්ථාවරත්වයේ නැතුව IMF බැරි වේවි. මෙහෙම ගියොත් ජීවත් වෙන්න බැරි තැනට රටපත් වේවි. මේ තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශයේ හරය. ඇත්තම කිව්වොත් දැනුත් ජීවත් වෙන්න බැරි තැනට අපේ ජනතාව පත්ව අවසන්. දැන් බලමු ආචාර්ය නන්දලාල් කියන මේ දේශපාලන ස්ථාවරත්වයේ මුලින්ම කොහෙන්ද ආරම්භ විය යුත්තේ කියලා කිසිදු විවාදයක් නැහැ. පාර්ලිමේන්තුව දේශපාලන ස්ථාවරත්වයේ මුලින්ම පෙන්විය යුතුයි. ඊළඟට සාමකාමී අරගලයන් විරෝධතාවයන් ප්‍රචණ්ඩත්වයේ දක්වා යාම වහා නතර කළ යුතුයි. මේ තමයි රට ස්ථාවරයි කියලා පෙන්වන්නට තියෙන ක්‍රම දෙක. දැන් බලමු ගෝඨාභය රට අතහැර ගිය අවස්ථාවේ සිට රටට මොකද වෙන්නේ කියලා. ඒ ගැන ලියන්නට වෙන්නේ රාජපක්ෂ පවුල් ගසෙන්ම තමයි. අපේ රටේ විශාලතම දේශපාලන පවුල් ගස රාජපක්ෂ පවුල බව අවිවාදාත්මකයි. මහින්ද, චමල්, බැසිල්, ගෝඨාභය, ශෂීන්ද්‍ර, නාමල් මේ ලැයිස්තුවේ බලගතුම චරිත. මහින්ද රාජපක්ෂව මේ රටේ ජනතාව පරාජය කරනවා. ඔහුට මැදමුලනටම යන්න වෙනවා. අය මහින්දව දේශපාලනයට ගේන්නේ මහින්ද සුළඟ. ඒ සඳහා නිර්මාණය වුණු පක්ෂය තමයි පොහොට්ටුව. පොහොට්ටුව හැදුවේ රාජපක්ෂ පවුල වෙනුවෙන් බැසිල් රාජපක්ෂ. දැන් බැලූ බැල්මට මහින්දත් නෑ, බැසිලුත් නෑ, ගෝඨාභයත් නෑ, චමල් ශෂීන්ද්‍රලා නාමල්ලා මේ කවුරුත් බැලූ බැල්මට පේන්නේ නෑ. ඒගොල්ලෝ නෑ වගේ තමයි අපට පේන්නේ. ඒ නිසා අද පොහොට්ටුවට නායකයෙක් නෑ, රජෙක් නෑ වගේ තමයි ඊළඟට පේන්නේ. නමුත් යථාර්ථය ඒක නෙමෙයි. පොහොට්ටුව තාම රාජපක්ෂලගේ. බැලූ බැල්මට නම් දැන් ඉන්නේ වික්‍රමසිංහ කෙනෙක්. මේ ඉන්න වික්‍රමසිංහයි ගෙදර ගියා වගේ පේන රාජපක්ෂලයි එකමද, එකම කණ්ඩායමක්ද, එකම මිතුරන්ද, එකම පැලැන්තියක්ද කියලා බලමු. මහින්දව පරාජය කළේ මෛත්‍රී රනිලු එකට එකතු වෙලා. ඒ රාජපක්ෂල අන්ත දූෂිත හොරුන් බව ප්‍රසිද්ධේම කියමින්. විශේෂයෙන් රාජපක්ෂලගේ රත්රම්පාට අශ්වීන් ලැම්බෝගිනිත් වේදිකාවල රැව් පිළි රැව් දුන්නා. තාජුඩීන්ලා ලසන්තලා මරපු විදිහත් කිව්වා. එදා රටම හිතුවා යහපාලනයේ ඇවිත් රාජපක්ෂලව කූඩු කරයි කියලා. කවවත් කූඩු කළේ නෑ. ඒ වෙනුවට කූඩු වෙන්න සිද්ධ වුණේ ඡන්දේ දීපු අපටයි. ඒ රාජපක්ෂලත් මේ රාජපක්ෂලත් එක්ක කළු කෝපි බොමින් අපව අන්දපු හැටි ගැන කිය කිය hina වෙන්න ඇති. ඊළඟට යහපාලනයේ පතුරු ගසමින් මහින්දලා වේදිකාවට නැග්ගා. යහපාලන හොරකම් ගැන වේදිකා පුපුරන්න කතා කළා. මහ බැංකුව මහදවල් කඩපු හොරා කියලා රනිල්ට කිව්වා. රනිල් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩය මහ බැංකුවෙන් රුපියල් කෝටි 3600ක් ගැහුවා. අපි ආවම බලාගමු කිව්වා. ඒ එකම පාස්කු බෝම්බේ පිපුරුවා. ලේ ගලාගෙන ගියා. ජාතික ආරක්ෂාව බින්දුවට දැමු. රනිල් මෛත්‍රී දෙන්නව මුල්ලටම හේතු කළා. මෙහෙම කරලා ඒ ලේ මතින් බලයගත් පොහොට්ටුවේ අගමැති වුණේ මහින්ද. ජනාධිපති වුණේ ගෝඨාභය. මහ බැංකු හොරකමට කොහොම වුණත් අඩුම ගානේ පාස්කු ප්‍රහාරයේ වගකීමවත් රනිල් මෛත්‍රී පිට යාවි කියලා කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලිකයින් පවා විශ්වාස කළා. තව පොඩ්ඩෙන් ජීවිතාන්තය දක්වා හිර යන්න වෙන්නේ අර හිටපු පොලිස්පති පූජිතටයි හේමසිරිටයි. දෙන්න යාන්තම් බේරුණා. අන්තිමට හිරේ ගියේ මුන් ඔක්කොම යාළුවෝ කියපු රංජන් රාමනායක විතරයි කියලයි අපට නම් මතක. මාළුවට ජලය නැතුව ඉන්න බෑ වගේ රාජපක්ෂලට බලය නැතුව පුරුදු නෑ. ඉන්න බැහැ. අඩුම ගානේ බලලෙකු ලවා හෝ කොස්සට බාව ගන්න තමයි බලන්නේ. දැන් බැලූ බැල්මට ඒක පැහැදිලි නේද? ඒ ඒ රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා කියන්නේ එකම බෝට්ටුවේ කණ්ඩායමක් කියලා. රනිල් මහින්දවත් ගෝඨාභයවත් ගෝඨාභයලා රනිල්වවත් කවදාවත් කූඩු කරන්නේ නැහැ කියලා දැන් සනාත වෙලා අවසන්. අන්තිමට මේ දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට දීලා කන්න නැතුව බෙහෙත් නැතුව ඉන්ධන නැතුව කූඩු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවන අපට. හරි පැහැදිලි නේද? දැන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ රාජපක්ෂලගේ දේශපාලනයම තමයි. රාජපක්ෂලගේ යටි කූට්ටු වැඩම තමයි. ඒ රනිල් වික්‍රමසිංහ හරහායි එළඹෙන පාර්ලිමේන්තුවේදී ජනාධිපති ලෙස වැඩ බලන ජනාධිපති රනිල් රාජපක්ෂව වැරදුනා. රනිල් වික්‍රමසිංහව පත් කරන්න තමයි රාජපක්ෂ පොහොට්ටුව සූදානම් වෙන්නේ. ජනාධිපති මල්ලෙන් වික්‍රමසිංහ බලලා එලියට පැන්නේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් අතින්. ලැජ්ජාව නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා මේ බොහෝ දෙනෙකු ලබන 20 වෙනිදා දියවන්නාවේදී ඔප්පු කරන්න පුළුවන්. මොකද ඡන්දේ රහසිගතයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. ඡන්දේ රහසිගත වුණාට ප්‍රතිඵලය පේනවා. ප්‍රතිඵලය විවෘතයි. විවෘත ප්‍රතිඵලයේ මත තමයි මේ රට ස්ථාවර වෙනවද නැද්ද යන්න බොහෝ විට තීන්දුව වන්නේ. ලබන 20 වෙනිදායින් පසුව දැනගන්න පුළුවන් ඇත්තටම අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ වත්මන් සැබෑ ජනතා නියෝජනයද කියලා. ඊළඟ ටෙලිවැකියෙන් ජනතා නියෝජිතීන්ගේ හෘද සාක්ෂිය ගැනත් කතා කරමු නේද?